නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දෙදස් පහළුවේ අවුරුද්ධ ජනවාරි මාසේ අටවෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පරාජයට පත්වෙච්ච වෙලාවේ ඊට පහුවෙන දම තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවේ එතුමා නැවත මේ රටේ නායකත්වයට ගෙනවා කියන ස්ථීර ප්‍රතිඥාව අපි මේ රටට දුන්නා. ඒ වගේම ගෙවිච්ච අවුරුදු හතරමාර ඇතුළත තිබුණු පරගැති පාලනයට විරුද්ධව පෙබරවාරි මාසේ 18 වෙනිදා නුගේගුඩින් ආරම්භ කරපු මේ මහා ජනතා ක්‍රියාන්විතය ජයග්‍රහණය දක්වාම නොනවත්වාම ඉදිරියට අරගෙන ඉන්න අපි අපට පුළුවන් උපරිමයෙන් කැප වුණා. අපි බලාපොරොත්තු වුණේ එක දෙයයි, ඒ පරගැති පාලනයෙන් මේ රට නිදහස් කර ගැනීම. ඒක කොයිතරම් පරගැති පාලනයක්ද කියන එක අද වඩා සනාථ වෙනවා. රාස් පොලිසිය හිටපු නිලධාරියෙක් නිශාන්ත කියන නිලධාරියා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබාගෙන පවුල පිටින්ම පැන යාමි. ඒ කියන්නේ ඔහු හරහා තමයි මේ රටේ යුද හමුදා බුද්ධ්‍යංශ දඩයම, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා දඩයම් කිරීමේ ක්‍රියාදාමය දිගේලියුනේ. මේ තරම් ඉක්මනින් ඔවුන්ට වීසා ගහලා රටින් එළියට පනින්න ලැබීමෙන්ම පේනවා ඒ පරගැති න්‍යාය පත්‍රයකට තමයි ඔවුන් කටයුතු කළේ කියලා. අපි ඒ පරගැති පාලනයෙන් මේ රට නිදහස් කරගත්තා. ස්වදේශික ජන උවමනාවන්ට අනුව යන ගමනක් මේ රටේ නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවෙන් අපි එහෙම නැතුව අපිට ඇමති තනතුරු හෝ වෙනත් වරප්‍රසාද ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි අපි මේ සටනේ නියලුනේ. අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ අතිමහත් බහුතර ජනතාවක් විශාල බලාපොරොත්තු ලබා තිබෙනවා මේ පාලනය පිළිබඳව. නිදහසෙන් පස්සේ වැඩිම බලාපොරොත්තු රඳවා තබාගෙන විශේෂයෙන්ම සිංහල ජන සමාජයේ අතිමහත් බහුතරයක් ඡන්දය දීලා තියෙන ආණ්ඩුවක් අපි මේ පිටවල තිබෙන්නේ. ඒ වගේම දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් සුළුතරයක් අපට ඡන්දය දීලා තියෙනවා. ඒ සියලු දෙනාගේම විශ්වාසයන් හා බලාපොරොත්තු රකිමින් රටේ ජනතාව බලාපොරොත්තු වෙන අනාගතවාදී පාලනයක් නිර්මාණය කිරීම සඳහා අපි උපරිමයෙන් කැප වෙනවා. මම හිතනවා ඒ වගකීම් සහගත ස්වභාවයෙන් සියලු දෙනාම කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා. මේ රට මෙතෙක් ගෙවිණු අවුරුදු හතරමාරේ ඇදගෙන ගිය ගමන වෙනුවට නව ගමනක්, නව පරිච්ඡේදයක් ආරම්භ කරන්න අපට පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් අපි කැප වෙනවා. දැනටමත් ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, කාඩිනල්තුමන්ට පොරොන්දු වෙලා තිබෙනවා ඒ පිළිබඳව නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා. ඒ සහතිකය අපි දැනටමත් දීලා තියෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන්ට අනුබල දීපු, අනුග්‍රහය දීපු, සහරාන්ලව රැක්ක, සහරාන්ලව අත්අඩංගුවට ගන්න නොදී ආරක්ෂා කරපු දේශපාලඥයෝ ඉන්නවා විපක්ෂයට දැන් ඇදවැටලා හතරගාතෙන් ඇදවැටිච්ච. ඒ දේශපාලඥයන්ගෙනුත් මේ පිළිබඳව ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳවත් සොයා බලා නීති ක්‍රියාත්මක කිරීම අපේ ආණ්ඩුවේ වගකීමයි. Breaking.lk.